agriculture beyond production. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියවසකට එහා ගිය තම අභිමානවත් ජාතික මෙහෙවර තුළ ගොවි ජනතාවට ඇවිසි කෘෂි තාක්ෂණික දැනුම ජනනය කරමින් දේශීය කෘෂි ආර්ථිකය තිරසරව නගා සිටුවීමට කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත නවම කෘෂි තාක්ෂණික තොරතුරු විවිධ ව්‍යාප්ති ක්‍රමෝපායන් හරහා සංනිවේදනය කරමින් ඔවුන් දැනුමින් හැකියාවෙන් වගේම ආර්ථිකව සවිමත් කරනවා. කෘෂිකර්මාන්තයේ දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ගොවීන්ට තමුන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය ආදායමක් ලැබෙන්නේ නැතිකම, තමුන්ට ඒකෙන් ලාභයක් නැතිකම. මේදී ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ රටේ සාමාන්‍ය ගොවියා නිෂ්පාදනය කරන නිෂ්පාදනය ප්‍රාථමික නිෂ්පාදනයක්ම කෙලිම වෙළඳපොළට නිකුත් කරනවා. ඒ නිසා එයාට විශාල ලාභයක් ලැබෙන්නේ නැහැ. යම් කිසි අපු මට්ටමක තමයි ජීවත් වෙන්නේ. මේක අවම කරගෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය උපරිම කරගන්නත්, ඒ වගේම ගොවියාට යම් කිසි සහනදායී ලාභයක් ලැබෙන්නත් සියලු කාරණා සලකාගෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී ගොවි නිෂ්පාදනවලට අග එකතු කිරීමේ කාර්යාවලියට ඉදිරිපත් වෙන්න. මේ කර්තව්‍ය කිරීම සඳහා අපිට විශේෂිත වූ ආයතන කීපයක් තියෙනවා. කෘෂි දෙපාර්තමේන්තුවේ ඉදෙන පරීක්ෂණ ආයතනයේ සහ ව්‍යාප්ති අංශ වලට අමතරව ඒ තමයි ආහාර පරීක්ෂණ ආයතනය ගන්නුරේ තියෙන මේ ආහාර පරීක්ෂණ ආයතන වලින් විවිධ වර්ගයේ අගේ එකතු කිරීම කළව ආහාර නිෂ්පාදන ගොවින්ට ඒ තාක්ෂණය ලබා දෙනවා. ඒකම ඒ ගොවියා ව්‍යවසායක දවට බවට පත් කිරීම සඳහා විශේෂ කාර්යයක් ඉටු කරනවා අපේ ඇගෙඩිස් එක, නැත්තම් කෘෂි ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ. ඒතකොට මේ ක්‍රියාවලිය සියලු සමස්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනයෙන් ඔබට ගිය, නැත්තම් ඇග්‍රිකල්චර් බියොන්ඩ් ප්‍රඩක්ෂන් කියන සංකල්පය අරගෙන තමයි අපි මේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිෂ්පාදනය කරනවා විතරක් නෙමෙයි, නිෂ්පාදනය කළපු භාණ්ඩවලට අගය එකතු කරලා ඒ අගය මත ලැබෙන ලාභය, ලැබෙන ප්‍රතිලාභ ගොවියාටත් පාරිභෝගිකයාට දෙගොල්ලටම ලැබෙන විදිහට කටයුතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇසිදිසි මාධ්‍ය හරහා සිදු කරනු ලබන කෘෂි තාක්ෂණික තොරතුරු සන්නිවේදනය අද වන විට කොහි ජනතාව විසින් දැඩිව වැළඳගෙන තිබේ. මේ නිසාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කර විකාශනය කරනු ලබන ගොවි බිමට අරුණලු සහ මේකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනී වැලස්ටහන් ගොවි ජනතාව අතර ජනප්‍රිය රූපවාහිනී වැලස්ටහන් බවට පත්වෙලා. අපේ මහත්තයා, මම මුලින්ම මේකත වැඩසටහන ගැන මතක් කරනවා නම් මේ වැඩසටහන මාධ්‍ය මගේ යනකොට මම විශේෂ අවස්ථාවලදී හැම වෙලාවකම මම ඒක නරඹනවා. ඒකෙන් යම් අත්දැකීම් ලබනවා. ඒක හොඳ වැඩසටහනක් කියන එක මම මුලින්ම ප්‍රකාශ කරන්න ඕනි. මෙම වැලස්ටහන් හරහා ලබා ගන්නා නවමු කෘෂි තාක්ෂණික තොරතුරු හා දැනුම් සම්භාරය ගොවි ජනතාව තම ශේෂ්ත්‍ර තුළ ප්‍රායෝගීකරණය කරමින් තම කෘෂි භෝග නිෂ්පාදනය ඉහළ නංවාගෙන තිබීම සතුටට කරුණු. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළින් වීඩියෝ වැඩසටහන් දෙකක් කර රූපවාහිනී අරන්, එකක් තමයි ගොවිබිමට අරනවලු, අනික තමයි මෙහිකත දිනුව. ඉතින් මේ වැඩසටහන් දෙකේදීම අපි ගොඩාක් උත්සාහ කරේ අපේ පරිසර අංශ වලින් තියෙන අලුත් තොරතුරු ගොවීන්ට ගෙනියන්න. එතකොට ඒ ගොවීන් ඒ අලුත් තොරතුරු පාවිච්චි කරලා ඒගොල්ලන් තමන්ගේ කෘෂිකර්මේ නගා සිටින්න අපි සලසලා දුන්නා. ඒ වගේ තමයි අර ගොවිම අනිත් වැඩසටහන් වන මෙහිකත දිනුව වැඩසටහනින් ඔන්න සාර්ථක වෙච්ච ගොවීන්ගේ කතාව ටික අපි විකාශනය කරා. දැන් අපේ කෘෂිකර්මේ
අලුත් මූණුවරකට යන්න ඕනේ. මොකද ඔච්චර කල් අපි බැලුවේ අපේ නිෂ්පාදිතතාවයේ නැත්නම් ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගත්ත නැහැ. ඒතර ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ඒතර අපි ඉතින් අපේ ගොවි මහත්තයට හොඳ ලාභයක් හම්බෙයි කියලා. නමුත් යථාර්ථය ඒක නෙවෙයි. දැන් ගොඩාක් වෙනස් වෙලා. එකක් තමයි අපේ පාරිභෝගික වෙනස් වෙලා. ඒ වගේ දැන් කෘෂිකර්මෙත් හොඳ තරංගතාවයක් තියෙනවා. ඒකෙන්ද එම ගොවියාම ව්‍යවසායක නැත්නම් ඔන්ටර්ප්‍රනර් විදිහට වෙන්න ඕනේ. එතකොට ඒ වෙනකොට තමයි කෘෂිකර්මයේ අපි හිතන හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒකට නම් අපේ ගොවි මහතුරු තව ගොඩාක් දේවල් හිතන දෙනවා. එතකොට අපි ගොවි මහතුරුත් තමන්ගේ නිෂ්පාදනයේ වෙළඳපොළට ඉදිරිපත් කරනකොට මේ වගේ දේවල් ගැන කල්පනා කරලා බලන්න ඕනේ. අපේ ඉස්සර වාගේ දැන් අපි අද කැඩුවා ඊට පස්සේ නැත්නම් මේ නෙළුවා ඒක කෙලීම අපේ වෙළඳ මහත්තයාට දුන්නා ඒ මහත්තයා කියලා විකුණනවා. ඒක නෙවෙයි. එතකොට අපිට ඒ ලාභය ගන්න බෑ. දැන් අපි අපේ නිෂ්පාදන වලට හොඳ ආගේ එකතු කරන්න ඕනේ. ඒකින්ද තමයි අපි මේ වැඩසටහන් පටන් ගත්තේ agriculture beyond production කියලා. ඒ කියන්නේ නිෂ්පාදිතේ ඔබට කිය කෘෂිකර්මය කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනය කරලා ඒක වෙළඳ පොළට ගිහලා එතනින් කොහොමද ලාභ ගන්න. ඉතින් මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩාක් ගොවි මහතුරු මේ වගේ දේවල් කරලා ඒගොල්ලෝ හොඳ සාර්ථකව ව්‍යවසායක දිනට පත් වෙලා තිනවා. ඒකින්ද අපි මේ වැඩසටහන් තුලින් කියන්න යන්නේ කොහොමද අපේ ගොවි මහතුරුන්ගේ නිෂ්පාදනයේ වෙළඳ පොළට දානකොට අගය එකතු කරන්නේ. තව ටිකක් කොහොමද ඒක වැඩිපුර සල්ලි ගන්න පුළුවන් විදිහට ඒ කොහොමද නිෂ්පාදන කරන්නේ. ඒතර මේක ලංකාවේ හොයාගත්ත තාක්ෂණය විතරක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන පිට රටෙන් මේ වගේ තාක්ෂණ තුනත් ඒත් අපේ ගොවි මහතුරුන්ට හඳුනලා දෙන්න. අනිත් එක තව තව විශේෂ කාරණා මම මෙතනින් කියන්න ඕනේ තමයි දැන් අපේ කෘෂි නිෂ්පාදන එක එක සීසන් එකට එන්නේ. එතකොට මේ සීසන් එකට එනකොට අපිට ඒකට මිල ඉබේම බයිනවා. එතකොට අපිට ලාභයක් නෑ. අනික තමයි දැන් අපි දන්නවා ලංකාවේ ගොඩක් මේ කෘෂිකර්ම ව්‍යවසායකයන් ගොඩක් අය ඉන්නවා. එතකොට අපි මේ වැඩසටහන් තුළින් බලාපොරොත්තු වෙන මේ ව්‍යවසායකයන් තොරතුරුත් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තව එක්කෙනෙකුත් මේ වගේ කරන්න පුළුවන් නැත්නම් ඊට වඩා දියුණු කරලා කරන්න පුළුවන්. එතකොට මේක අර අනිත් ගොවි මහත්තයන්ට හරිය නැත්නම් මේ වගේ ව්‍යවසායකයන්ට මේක ගොඩාක් උදව් වෙනවා. ඒකෙන්ද අනිත් අපි ලංකාවේ ඉන්න අනිත් ව්‍යවසායකින්ගේ අදහස් ඒගොල්ලන් කොහොමද දිනුවනේ කියලා ඒගොල්ලන්ගේ කතාවත් අපි මේක තුළින් විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාව තම ගොවිපල් නිෂ්පාදනයන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නංවා ගත්තත් වසරේ සමහර කාල සීමාවන් තුළ තම නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ ගැටලුවට අපේ ගොවි ජනතාව මුහුණ දෙනවා. රටේ සිව්කුණින් වෙළඳපළට ඇදී එන එකම වර්ගයේ ගොවි නිෂ්පාදනයන් නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වෙනවා. ඒ නිසා ගොවි ජනතාවට තම නිෂ්පාදනයන්ට ඉහළ වෙළඳපළ වටිනාකමක් වගේම ඉල්ලුමක් ඇති කරගත යුතුයි. ඒ සඳහා නිෂ්පාදනයෙන් ඔබ්බට කිය කෘෂිකර්මාන්තයට ඔබ යොමු විය යුතුයි. ඒ සඳහා වෙළඳපළ තුළ නවම කෘෂි නිෂ්පාදන සඳහා වන යෙදවුම් අවස්ථාවන් විවර කරගත යුතුමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය මේ වන විට පර්යේෂණ කටයුතු මගින් අපි සොයා ගන්නා නිෂ්පාදන එහෙම නැත්නම් අපි ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදන සකස් කරලා ඒ නිෂ්පාදන ගොවි ජනතාව නිෂ්පාදකයන් සඳහා ලබලා දීලා ඒ මගින් නිෂ්පාදන ක්ෂේත්‍රයට ලොකු දායකත්වයක් සපයනවා. නව තාක්ෂණයක් හැටියට වෙළඳපළට ඉදිරිපත් කරන්න අවශ්‍ය තත්ත දැන් වෙනකොට අපි සකසගෙන තියෙනවා. ඔගලොන්ට මේ ඉස්සරහ පේන්න තියෙනත් ඒ විදිහ අපි යොදාගත්ත තාක්ෂණය යොදලා හදාගත්ත නිෂ්පාදන. ඒකෙදි ප්‍රධාන වශයෙන් වට්ටක්කා බීම වර්ග, ඊළඟට වට්ටක්කා සුප් මිශ්‍රණ, ටොෆි වර්ග හදන්න පුළුවන්. ඊට පස්සේ ළඟදී අපි අයිස්ක්‍රීම් එකකුත් හදුවා වට්ටක්කවලි. ඉතින් මේ නිෂ්පාදන මගින් අපිට පුළුවන් අපේ දේශීය නිෂ්පාදකයන් අපේ දේශීය වෙළඳපළට ඒ වගේම අපනයන වෙළඳපළ කරා ගෙනියන්න. ඒ වගේම ඒ විදිහට අපි තාක්ෂණයේ සපයලා දැන් වෙනකොට දේශීය වෙළඳපළ ජයගත්ත නිෂ්පාදකයෝ ගොඩක් අපිත් සමග එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපනයන වෙළඳපළ ජයගත්ත නිෂ්පාදකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ තාක්ෂණය ඒගොල්ලෝ ගත්තා වගේම අපි හැමෝටම මේ තාක්ෂණය ලබා ගන්න පුළුවන් වෙනවා. අපේ
ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් ඒ තාක්ෂණය ලැබලා දෙන්න අපි ආහාර පරිවේෂණ ඒකකයේ වශයෙන් බැඳී සිටිනවා. ඒ වගේම අපි ඇග්‍රිකල්චර් බියොන්ඩ් ප්‍රොඩක්ෂන් කියන මේ වැඩසටහන තුළින් ඉදිරියේදී අපිට පුළුවන් මේ අපි සොයාගත්ත නව තාක්ෂණයක් අපි දැන් දිනෙන් දින සොයා ගන්නා නව තාක්ෂණයක් ඉදිරියට ඔබ සමග බෙදා හදා ගන්න. ඒ සඳහා අප සමග එකතු වෙන්න. ගොවි මහතුනි, තරඟකාරී කෘෂි නිපැයුම් නිෂ්පාදන වෙළඳපළ තුළ සවියක් වීමට, ඒ සඳහා ඇවැසි මඟ පෙන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සෑම විටම සූදානම්. නව කෘෂිකාර්මික ව්‍යවසායකු වීමට කැමති ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම මඟ පෙන්වීම හා නායකත්වය ලබා දීමට අප සූදානම්. ගොවිපල නිෂ්පාදනයක් ගොවිපලේ ඉඳලා අන්තිම පාරිභෝගිකයා දක්වා යනකොට මේ විවිධ ක්‍රියාමාර්ගයක් ගණනාවක් ඔස්සේ, ඒ කියන්නේ විවිධ පාර්ශවකරුවන් ඔස්සේ ගිහිල්ලා තමයි ඒකට යම් අගයක් එකතු වෙමින් තමයි අන්තිමේ අපේ පාරිභෝගිකයා අතට මේ ගොවිපල නිෂ්පාදනය පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ දාමයට, මේ චේන් එකට අපි කියනවා අගේ දාමය කියලා. ඉතින් විශේෂයෙන් කෘෂිකර්මාන්තය ගත්තහම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනකොට ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතාව වැඩි කරන්න. ඒත් එක්කම ඉන්න ඔබට ගිහිල්ලා මෙන්න මේ අගේ දාමේ සංවර්ධනය කිරීමේ වැඩසටහන් වලට අපි දැන් මේ ප්‍රවේශ වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැන් වෙනද වගේ නෙමෙයි, අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආරක්ෂිත ආහාර, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වලට, ඊළඟට පරිසර හිතකාමී නිෂ්පාදන වලට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කාබනික නිෂ්පාදන කිව්වොත්, එහෙම නැත්නම් යහපත් කෘෂි පිළිවෙත් යටතේ නිෂ්පාදිත ගොවි නිෂ්පාදන කිව්වොත්, එහෙම නැත්නම් ෆෙයාර් ට්‍රේඩ්, ඒ කියන්නේ සාධාරණ වෙළඳාම යටතේ සහතික කළ නිෂ්පාදන, ඒ වගේ දේවල් වලට තියෙන නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම, ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත, ඒ වගේම සමාජයේ විවිධ සමාජීය සාධක මත පාරිභෝගික ඉල්ලුම වෙනස් වෙලා තියෙනවා අද වෙනකොට. ඉතින් මෙන්න මේ ඉල්ලුමට සරිලන විදිහට මේ අපේ නිෂ්පාදකයාගෙත් නිෂ්පාදන වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා මේ අගේ දාමේ ඉන්න විවිධ පාර්ශවකරුවන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන එක්ක සම්බන්ධීකරණය කිරීමේ වැඩසටහනක් ඇති කරගෙන යාමට, කෘෂි ව්‍යාපාරයක් සඳහා සම්බන්ධ වීමට කැමැත්තෙන් ඉන්න ව්‍යාපාරිකයන් ලෙස සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න අයට කෘෂි ව්‍යාපාර උපදේශනාංශය මගින් කෘෂි ව්‍යාපාරික පුහුණු වැඩසටහන් පවත්වනවා. එහෙම නැත්නම් අපනයන සඳහා නිෂ්පාදන ඉදිරිපත් කරන්නේ කොහොමද, මේ වගේ විවිධ වැඩසටහන්, විවිධ මාතෘකා ඔස්සේ වැඩසටහන් පවත්වනවා. මීට අමතරව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහයෝගය ලබා දීමක් කරනවා. අප පෙන්වා දුන් මග ඔස්සේ යමින් සාර්ථකත්වයටපත් නව කෘෂි නිෂ්පාදනයන් වගේම නව කෘෂි ව්‍යවසායකයන් හඳුන්වා දීමටත් ඔවුන්ගේ සාර්ථකත්වයේ අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගැනීමටත් ඇග්‍රිකල්චර් බියොන්ඩ් ප්‍රොඩක්ෂන් ශ්‍රී කාර්මික රූපවාහිනී වෙබ්ස්ටාන් සමග එක්වන්න.